අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර බෞද්ධ සංස්කෘතිය. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින් මේ දවස්වල දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් සාකච්ඡා කරමින් සිටින්නේ බෞද්ධ සංස්කෘතිය පොතේ දෙවැනි පාඩමේ අටවැනි කොටස අපි සාකච්ඡා කරමු. ගිහියන්ගේ ඇඳුම් භාවිතය පිළිබඳ සිරිත්වේත් පිළිබඳවයි මේ කොටසෙන් මේ පාඩමින් අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. අපි බලමු පාඩමේ සඳහන් වෙන ආකාරයටම කොහොමද තොරතුරු අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා. පැවිදි පක්ෂයෙන් ආදර්ශ ලබා ගන්නා බෞද්ධ ගිහියාගේ ඇඳුම් භාවිතය පිළිබඳව ඊළඟට විමසා බලමු. මීට කලින් ගොඩක් දේවල් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා කියනවා මේ කොටසේදී අපි පැවිද්දන්ගේ ආදර්ශය ලබාගෙන සකස් වෙලා තියෙන ගිහි ජනතාවගේ ඇඳුම් පැනඳුම් භාවිතය පිළිබඳව සාකච්ඡා කරමු කියලා. අපි ඒ පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. බෞද්ධ ගිහියෝද ගෙදර වැඩ කටයුතු සඳහා ගැලපෙන විවිධ ඇඳුම් ආදියත් ගෙදරින් පිටව යද්දී විනීත චාම් ඇඳුම් ඇඳගෙන යති. බෞද්ධ ගිහියෝ ගිහි ජනතාව නමුත් ගෙදර වැඩ කටයුතු සඳහා ගැලපෙන විවිධ ඇඳුම් අඳිනවා. බෞද්ධ කියලා ඒ කටයුත්ත සඳහා සුදුසු පහසු ඇඳුම් ඇඳීම වරදක් විදිහට බෞද්ධ සමාජය කටයුතු කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මෙතනදී තවත් කාරණයක් කියනවා. ගෙදරින් පිටව යද්දී විනීත චාම් ඇඳුම් ඇඳගෙන යති. විනීත චාම් ඇඳුමක් තමයි නිවසින් පිට වෙලා යනකොට ඇඳගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒක ගොඩක් වැදගත් වෙනවා වර්තමාන සමාජයේ ඉන්න ගොඩක් දෙනෙක්ට. ගැහැණු පිරිමි කවුරුත් උතුරු සළුවකින් සැරසී බැහැරට ගිය බව පැරණි පොතපතේ සඳහන්. ඒකත් වැදගත් වෙන කාරණාවක්. ගැහැණු පිරිමි කියන මේ දෙපාර්ශවයේම උතුරු සළුවකින් සැරසිලා බැහැරට ගෙදරින් නිවසින් පිටව යනවා නම් ඒ විදිහට පැමිණලා තියෙනවා. පැරණි අය ගැහැණු පිරිමි බේදයකින් තොරව උතුරු සළුවකින් සැරසිලා බැහැර ගමනක් බිමනක් යනකොට ගමන් කරලා තියෙනවා. උතුරු සළුවක් පාවිච්චි කරන්නේ තමන්ගේ ඇඳුම ඇඳගත්තට පස්සේ සමහර විට ශරීර අවයවයන් වැහෙන්නේ නැති ස්ථාන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි වැඩිහිටියෙක් හම්බ වුණාට පස්සේ චාරිත්‍ර ධර්ම අනුව කටයුතු කරන්නට උතුරු සළුව උපයෝගී කරගන්න පුළුවන්. මේ විදිහට අවශ්‍යතාවයන් මත අතීතයේ අපේ මුතු මිත්තන් උතුරු සළුවකින් සැරසිලා තමයි බැහැරට නිවසින් එළියට ගිහිල්ලා තියෙන්නේ. විශේෂයෙන් කාන්තාවන්ගේ විනීත බව රැකෙන අඳමින් ඇඳුම් ඇඳීම ගැන පුරාණයේ සිටම සැලකිලිමත් වූ බව පෙනේ. අතීතයේ ඉඳලාම කාන්තාවන්ගේ විනීත බව රැකෙන විදිහට ඇඳුම් පැළඳුම් ඇඳීම පිළිබඳව කතා වෙලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම. පෙකනිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා නොපාතන සක්වා සිනානොම සිංද සංදක්වා. ඔය විදිහට දක්වලා තියෙනවා පැරණි කවි. යනුවෙන් කාව්‍යසේ කරෙහි පියෙකු දියණියකට දුන් අවවාදෙහි ඇඳුමින් ආවරණය විය යුතු ශරීරාංග අවධාරණය කෙරේ. කාව්‍යසේ කරේ, කාව්‍යසේ කරේ කියන මේ වටිනා පොත, කවි පොත තුළ අන්තර්ගත වෙන කවියක් තමයි අපි මේ සඳහන් කළේ. දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින බලාපොරොත්තු වෙන දුවා දරුවන් වෙන ඔබට ගිහි ජනතාව ඇඳුම් පැළඳුම් ඇඳීමේ චාරිත්‍රය පිළිබඳව දක්වන්නා වූ ආකල්පයන් පිළිබඳව දැක්වීම සඳහා අනිවාර්යයෙන්ම මේ කවි අපි පාඩම් කරගත යුතුයි. පෙකනිය නොදක්වා සලුපත් ඇඳ බොලට දක්වා නොපට තන සක්වා සිනානොම සිංද සංදක්වා. ඒ විදිහට කියලා ඔබ කටපාඩම් කරගත යුතුයි.
පෙකණිය නොදක්වා පෙකණිය දක්වා නැතිව සලු ඇඳ බොලට දක්වා පෙකණියත් බොලට ඇහැ කකුලේ තියෙන්නේ ඒ දක්වා ඔබ ඇඳුම් පැළඳුම් ඇඳිය යුතුයි. නොපට තනසක්වා තනපට තනපටින් සැලසෙන්නේ නැතිව තනපටින් දෙතන වසාගන්නේ නැතිව ගමන් කරන්නට සුදුසු නැහැ. සිනා නොමසින් දසන් දක්වා ඒවගේම දත් පේන විදිහට සිනාසීමත් සුදුසු නැහැ දියණියකට කියලා කාව්‍යසේකරය කියන වටින කාව්‍ය ග්‍රන්ථය තුළ දක්වලා තියෙනවා. තවත් කවියක් තියෙනවා, අපි බලමු මොකද්ද මේ කවිය කියලා. ලස්සනට මාත් සමගම ඔබට කියන්නටත් පුළුවන්. නොකියා සිය හිමිට නැතිවද උතුරු සලුපට ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසනගෙන් පිටතට. ආයෙත් අපි කියමු කවිය. නොකියා සිය හිමිට නැතිවද උතුරු සලුපට ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසන ගෙන් පිටතට. නොකියා සිය හිමිට තමන්ගේ ස්වාමියාට කියන්නේ නැතිවද උතුරු සලුපට උතුරු සලුව නැතිව ගමන් ඉක්මන් කොට ඉක්මන් ගමන් යෑමත් නොයන් නුඹ වසනගෙන් පිටතට. ඉක්මන් ගමනින්වත් උතුරු සලුපට නැතිවවත් තමන්ගේ ස්වාමියාට නොකියාවත් තමන් වාසය කරන නිවසින් පිටතට යන්නට එපා කියලා අවවාද කරනවා. උතුරු සලුව නොමැතිව ගෙයින් පිට යාම සීලාචාර බව පෙන්වන ලක්ෂණයක් විය. සීලාචාර බව අසීලාචාර බව පෙන්වන ලක්ෂණයක් විය. උතුරු සලුව නොමැතිව ගමන් කිරීම අසීලාචාර සීලාචාරකමක් වෙන්නේ නැහැ. උතුරු සලුව වෙනුවට වර්තමානයට ගැලපෙන්නේ උඩුකය වැසෙන සංවර ඇඳුමකි. වර්තමානයට ගැලපෙන්නේ උඩුකය ශරීරයේ උඩ කොටස වැසෙන විදිහේ සංවර ඇඳුමක් ඇඳ ගැනීම. බෞද්ධයෝ උත්සවවලදී වැඩියෙන් සුදු හෝ ලාපාට ඇඳුම් භාවිත කරති. සාමාන්‍ය බෞද්ධයෝ උත්සවවලදී වැඩියෙන් සුදු එහෙම නැත්නම් ලාපාට ඇඳුම් භාවිතා කරනවා. පෙරදී උඩරට බෞද්ධ මනාලියන් සැරසුනේ සුදු ඇඳුමිනි. පැරණි කාලේ උඩරට මනාලියන් සැරසිලා තියෙන්නේ සුදු ඇඳුමි. අදත් ආගමික කටයුතුවලට අවමංගල්‍ය කටයුතුවලට විශේෂ උත්සවවලට බෞද්ධයන් සහභාගී වනුයේ සුදු ඇඳුමිනි. ආගමික කටයුතු පැවැත්වෙන අවස්ථාවලට අවමංගල්‍ය කටයුතු අවස්ථාවලට සහ විශේෂ අවස්ථාවලට සම්බන්ධ වෙනකොට සුදු ඇඳුම් පැළඳගෙන යෑම බෞද්ධයන්ගේ චාරිත්‍රයක් වෙලා තිබෙනවා. අප අගය කරන සාරධර්මයන්ට අනුකූලව අපේ ඇඳුම් පැළඳුම් සකස් විය යුතුවේ. අපේ සාරධර්ම රාශියක් තිබෙනවා. මේ අපි අගය කරන සාරධර්මවලට අනුකූල වෙන විදිහට ඇඳුම් පැළඳුම් අපි සකස් කරගත යුතුයි. හැබැයි මේ තත්ත්වය විශාල වශයෙන් වෙනසකට වර්තමානය වෙනකොට පත් වෙලා තියෙනවා. අශීලාචාර සමාජ වටපිටාවක් තුළ කිසිදු සංවරයක් නැති ඇඳුම් පැළඳුම් අඳින පිරිස් වැඩි වෙලා තියෙනවා. එනිසා දහම් පාසල් දුවදරුවන් වෙන ඔබ කල්පනා කළ යුතුයි මේ උගන්වන දේවල් වලට අනුව උගන්වන ඉගැන්වීම් වලට අනුව බෞද්ධ සංස්කෘතියට ගැලපෙන විදිහට ඔබ ඇඳුම් පැළඳුම සකස් කරගන්නට. කෙනෙකුට ඇඳුම් කට්ටල රාශියක් නොමැති වාට ගෙදර දොරේ භාවිතයටත් රැකියාව සඳහාත් විශේෂ අවස්ථාවක් සඳහාත් ඇඳුම් කට්ටල පහක් පමණ තබා ගැනීමෙන් කටයුතු කරගත හැකි වේ. ඇඳුම් කට්ටල පහක් තබා ගන්න පුළුවන්. කෙනෙකුට ඇඳුම් කට්ටල රාශියක් නැති වෙන්න පුළුවන්. ගෙදර දොරේ භාවිත කිරීම සඳහා ඇඳුම් කට්ටලයක් රැකියාව සඳහා තවත් ඇඳුමක්. මේ විදිහට ඇඳුම් කට්ටල පහක් ළඟ තබා ගන්නට පාවිච්චි කරන්න පුළුවන්. ගෙදරදී ඇඳීමට ඇඳුම් කට්ටල දෙකකුත් ගෙදරදී ඇඳීම සඳහා ඇඳුම් කට්ටල දෙකක් රැකියාවට පාසලට ඇඳීමට
ඇඳුම් කට්ටල දෙකකුත් විශේෂ උත්සවයක් සඳ ඇඳුම් කට්ටල එකකුත් පසේරේ. ඔය විදිහටත් ඇඳුම් කට්ටල තබාගන්න පුළුවන්. භික්ෂුවකට ඇත්තේ තුන් සිවුර පමණි. භික්ෂූන් වහන්සේලාට තියෙන්නේ තුන් සිවුර පමණයි. මෙසේ සකස් කරගන්නා ඇඳුම් තම ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන ලෙස මිසක් නාස්තියක් එයින් නොසිදුවීමට වග බලාගත යුතුය. අපේවත් පොහොසත්කම් වලට ගැලපෙන විදිහට අපි ඇඳුම් පැළඳුම් අඳින්නට අවශ්‍යයි. සමහර අය තමන්ගේ තත්ත්වයට වඩා උසස් විදිහට තමන්ගේ ඇඳුම් පැළඳුම් පළඳින්නට අඳින්නට ගිහිල්ලා විශාල ධනය විනාශයක් කරගන්නවා, ධන විනාශයක් කරගන්නවා. ඇඳුමක සාමාන්‍ය චාම් බව, ක්‍රමවත් බව, විනීත බව, ඇඳුමක පැවතිය යුතු ඇඳුමක් තෝරා ගනිද්දී ඔබ අවධානය යොමු කළ යුතු අවස්ථාවන් බෞද්ධ දියණියක් හැටියට, බෞද්ධ පුතෙක් හැටියට ඔබ කල්පනා කළ යුතුයි. ඇඳුමක සාමාන්‍ය චාම් බව පවතින්නට ඕන, ක්‍රමවත් බවක් තියෙනට ඕන, සම්පූර්ණ වෙච්ච ඇඳුමක් භාවිත කළ යුතුයි, විනීත බව ඒ තුළ පවතින්නට ඕන. ඇඳුමක් තෝරා ගැනීමෙන් මින් පස්සේ ඔබ කල්පනා කළ යුතුයි ඇඳුමක සාමාන්‍යයෙන් චාම් බව පවතින්නට ඕන, ක්‍රමවත් බව සහිත ඇඳුමක්, විනීත බව සහිත ඇඳුමක් තෝරා ගන්නට ඔබ කටයුතු කරන්නට ඕන. ලස්සන බව යන ලක්ෂණ තිබිය යුතුයි. ලක්ෂණ, ලස්සන, ඒ වගේම තමයි ඇඳුම ලස්සන වෙන්නට ඕන. ඇඳුම් අඳින්නේ අපි අපේ ශරීරාලංකාරය තවත් ලස්සන කරගන්න. එහෙනම් ලස්සනක් තියෙනට අවශ්‍යයි. මෙසේ සකස් කරගන්න ඇඳුම භාවිතයේදී ඇති කරගන්නා පුරුද්දද වැදගත්. මෙසේ සකස් කරගන්න ඇඳුම භාවිතයේදී ඇති කරගන්නා පුරුද්දද වැදගත්. ඇඳුම් භාවිතයේදී ඇති කරගන්න පුරුද්ද ඇඳුම තෝරා ගැනීම පමණක් නෙවෙයි, ඇඳුම භාවිත කිරීමේදී, පාවිච්චි කිරීමේදී අනුගමනය කරන පුරුදු වැදගත්. ඇඳුම පිරිසිදු වූ විගසම එය ඇඳුම අපිරිසිදු වූ විගසම එය සෝදා වේලා ගැනීම වැදගත්ය. ඇඳුම අපිරිසිදු නම් හැකි ඉක්මනින් ඔබ ඔබේ ඇඳුම පිරිසිදු කරගත යුතුයි. නිතර පවිත්‍ර ඇඳුම් ඇඳීම සිරිතක් කොටගත යුතුයි. නිතරම පිරිසිදු ඇඳුම් ඇඳීම සිරිතක් කරගන්නට අවශ්‍යයි. දුවදරුවන් වෙන ඔබ සෞඛ්‍යයට හා සදාචාර ධර්මයන්ට එකඟ වන්නේ ඇඳුමේ වටිනාකම නොව ඇඳුමේ පවිත්‍රතාවයි. සෞඛ්‍යයට හා සදාචාර ධර්මයන්ට එකඟ වෙන්නේ ඇඳුමේ වටිනාකම නෙවෙයි, ඇඳුමේ පවතින පිරිසිදුකම. සෞඛ්‍යයට වැදගත් වෙන ඇඳුමේ පිරිසිදුකම සදාචාර ධර්මයන්ට අනුව සදාචාරාත්මක බව රැඳිලා පවතිනවා. ඇඳුමේ පවතින වූ පිරිසිදුකම මත ඇඳුමේ වටිනාකම නෙවෙයි, සෞඛ්‍ය සම්පන්න භාවයට සහ සදාචාරාත්මක බව ආරක්ෂා වීම සඳහා හේතු වෙන්නේ. ඒ සඳහා හේතු වෙන්නේ ඇඳුමේ පවතින වූ පිරිසිදුකම. රැකියාවල යෙදෙන අය ඇඳුම් පවිත්‍ර කර ගැනීමට සතියේ දවසක ඒ සඳහා වේලාවක් වෙන්කර තබා ගැනීම සුදුසුය. රැකී රක්ෂාවලට ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ රැකී රක්ෂාවල යෙදෙන අය ඇඳුම් පවිත්‍ර කර ගැනීමට සති එක දවසක් යොදා ගන්න පුළුවන්. එක සෙනසුරාදා, එක ඉරිදා දවස් දෙක තුනින් එක දවසක්, එහෙම නැත්නම් සතියේ දවසක් ඔබ වෙන් කරගන්න ඇඳුම් පැළඳුම් සෝදලා පිරිසිදු කර ගැනීම සඳහා. සමහර වෙලාවට පාන්දරින්ම ඔබ රැකී ආයතනයට යෑම සඳහා පිටත් වෙලා යනවා. නැවත පැමිණෙනකොට බොහෝ රෑ වෙලා. එතකොට ඇඳුම් පැළඳුම් පිරිසිදු කර ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා ඔබ දවසක් වෙන් කරගන්න ඇඳුම් පැළඳුම් පිරිසිදු කර ගැනීම සඳහා. ගෙදරදී කිසි විටක ගුලි ගසා නොතබා ලණුවක් ඇද එහි වැනීමෙන් වැඩි කලක් ලස්සනට පාවිච්චි කළ හැකි වන්නේ. ඔව්, ඊට කලින් තවත් තියෙනවා විස්තරයක්. ගමනක් ගොස් ආ විට
දහදියෙන් තෙත් වූ ඇඳුම් අවේ තමා වේලා ගැනීම පුරුද්දක් කර ගැනීම සුදුසුයි. ගොඩක් අය ගමනක් බිමනක් ගිහිලාවට පස්සේ විශාල දහඩිය පිටවීමක් තියෙනවා ඇඳුම්වල. ඒ දහඩිය වේලා ගැනීම සඳහා ටික වේලාවක් අවුවේ දාන්න පුළුවන්කම තියෙනවා අපි ඇඳගෙන ආපු ඇඳුම්. එහෙම නැතිව ගෙදරදී කිසි විටක ගුලි ගසා නොතබා ගුලි ගහලා දාලා තිබුණොත් රෙදි පුස්සල්ලලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා ලණුවක් ඇදලා ඒ ලණුව තුළ රෙදි වේලීම සඳහා අපිට දාන්නට පුළුවන් වැඩි කලක් ලස්සනට සහ පිරිසිදුව පාවිච්චි කරන්නටත් පුළුවන්කම තියෙනවා ඒ විදිහට ඇඳුම් පාවිච්චි කළොත්. එසේම තෙත ඇඳුම් දොරවල් උඩ ඇඳ වේලි හෝ පුටු ඇඳීමත වැනීමෙන් වැළකිය යුතුය. තෙත ඇඳුම් දොරවල්වල ඇඳවල්වල පුටුවල වනන්නට එපා, වැනීම සුදුසු නැහැ. රෙදි වැනීම සඳහා රෙදි වේල් වනා වේලා ගැනීම සඳහා තැනක් ඔබ වෙන් කරගන්න ඒක ගොඩක් හොඳ පුරුද්දක් වෙනවා. දහම් පාසල් අවසාන විභාගයට පාඩම් කරන ඔබට කොයිතරම් දුරට මේ පාඩම් වැදගත් වෙනවද කියලා අනාගතයේදී තේරේවි, පැහැදිලි වේවි. ඔබ ආවාහ විවාහ ආදී කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ විදිහට ජීවිතය ගත කරමින් ඉන්නකොට එදිනෙදා ජීවිතයේදී ඇඳුම් පැළඳුම් භාවිතය පිළිබඳව කොයිතරම් නම් වටින උපදේශ රාශියක් මේ ලබා දෙන්නේ කියලා ඔබට වැටහෙවි, පැහැදිලි වේවි. කිලුටු ඇඳුම් දැමීමට වෙනම කූඩයක් හෝ භාජනයක් වෙන්කර තබා ගැනීම ප්‍රයෝජනවත්. වෙනම කූඩයක් හෝ භාජනයක් තබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙනම් පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව මගින් දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ දෙවැනි පාඩමේ අටවෙනි කොටස සාකච්ඡා කළේ අපි කතා කළේ ගිහියන්ගේ ඇඳුම් භාවිතය පිළිබඳව. කාව්‍යසේකරයේ දැක්වෙන ලස්සන කවි දෙකක් අපි කතා කළා. ඊට අමතරව තමන්ගේ ඇඳුම් භාවිතයේදී ඇතිකරගත යුතු යහපත් හොඳ පුරුදු රාශියක් කතා කළා. දහපාසල් අවසාන විභාගයේ ගොඩක් වැදගත් වෙන තරගකාරී විභාගයක් බවට පත් වෙලා තියෙන වර්තමානයේදී රැකියා ආදී අවස්ථා වලට සම්බන්ධ වෙනකොට ඔබෙන් දැන් නිතර මහාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දහම් පාසල් අවසාන විභාගය සමත් වෙ කියන ප්‍රශ්නේ. ඒ නිසා දහම් පාසල් අවසාන විභාගය සමත් වෙලා තිබුණොත් ඔබට ගොඩක් වාසිදායක විදිහට ලකුණු ලැබෙනවා. ඒ නිසා දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් සියල්ලක්ම පාඩම් කරලා විභාගය සඳහා හොඳින් සූදානම් වෙන්න. ඒ සඳහා අපගේ නාලිකාව සූදානම්. ඔබට අවශ්‍ය ශක්තිය, ඔබට අවශ්‍ය උපදේශය ලබා දෙමින් කටයුතු කරන්නට ලංකාවේ ප්‍රථම දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව ඔබට කියලා දෙන, දහම් පාසල් අවසාන ධර්මාචාර විභාගය පිළිබඳව කියලා දෙන්නට නිර්මාණය කරපු නාලිකාව තමයි YouTube channel එක තමයි පිරිවෙන දහම් පාසල. මේ වෙද්දී පාඩම් රහසක්ම සාකච්ඡා කරලා නාලිකාව තුළ දාලා තියෙනවා. ඒ වගේම තමයි මීට කලින් සාකච්ඡා කරපු බෞද්ධ සංස්කෘතිය, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය කියන පාඩම් වලට අදාළ පොත්වලට අදාළ පාඩම් වල ලින්ක් එක පහතින් දාලා තියෙනවා. ඒකෙන් ඔබට පුළුවන් අනිකුත් පාඩම් බලන්නට ඩවුන්ලෝඩ් කරගන්නටත් පුළුවන්. ඉතින් එහෙමනම් අපගේ නාලිකාව සමග තාමත් ඔබ එකතු වෙලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ ඔබට පුළුවන් අපගේ නාලිකාවට එකතු කරන සියලුම වීඩියෝ පාඩම් ඔබේ ළඟටම ගෙන්වා ගන්නට. එසේනම් මේ පාඩමෙන් සමුගන්නවා. ඊළඟ පාඩමෙන් හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි.